අද පාඩමක් කරන්න යනවා. ඒ පාඩමේ කොටස් වශයෙන් ඒ කරන පාඩමේ මාතෘකාව තමයි කාල වේලාව decide. දැන් මේ කතා කරන්නේ decide ගැන නැත්නම් කාල වේලාව ගැන මේ කැලෑවක් වගේ තැනක ඉඳලා. මේ මොනවාද? මේකට කියන්නේ ආතවාරිය. ඈ කැලෑවි. කැලෑවක් වගේ ආතවාරිය. මේකට කියනවා කරපිංච නෑ රම්පේ. කරපිංච රම්පේ. මේ රම්පේ. නෑ ටෙම්පරාදුවට කියලා වැඩක් නෑ. හස් වලට එහෙම නේ දානවා. හරි. ඒක නෙමෙයි මගේ මාතෘකාව. මාතෘකාව ඔබ යුරෝපේ ඔස්ට්‍රියාවට ස්විට්සර්ලන්තයට ජර්මනියට ආපුවම ඒ වෘත්තියක යෙදෙනකොට නැත්නම් ඔබ නිවසක නැත්නම් යාළුවෙක් එක්ක මිත්‍රයන් එක්ක පවුලේ අය එක්ක ඉන්නකොට කතා කරන භාවිතා කරන වචනයක් තමයි ඩිසයිඩ්. ඒක න තමයි කතා කරන්නේ. මේ ඩිසයිඩ් කියන එක හරිම වැදගත්. අපේ ලංකාවේ ඩිසයිඩ් වලට එච්චර කාල වේලාවක් එච්චර වැදගත්කමක් ගන්නෑ. ඩිසයිඩ් කියන්නේ අට කිව්වොත් 11 මාරයි. 12ට එන්නම් කිව්වොත් 4 මාරයි. එහෙම කාල වේලාවක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ යන්නේ. මොකද්ද මම කතා කරන්නේ යන්නේ? decide on time. කාල වේලාව ගැන නිශ්චිතවම දෙකනම් දෙක දෙකයි තුනට නෙමෙයි. මම වැඩ කරා ආයතනයක. ඒ ආයතනයේ හිටියා ෆොරෙනර්ස්ලා, මමත් ෆොරෙනර් කෙනෙක්, අවුස්ලෙන්ඩර් කියලා කියන්නේ, තවත් ජාතිකයෝ දෙන්නේ. ඒ දෙන්නම හැමදාම පරක්කු වෙලා එනවා. නිදහසට කරුණක් ලෙස ඔහු කියනවා බස් එක ප්‍රමාද වුණා. නැත්නම් ටයර් වල හුලං ගියා. නැත්නම් මම එනකොටම බස් එක ගියා. දැන් මොකද ඒකෙන් ගම්මෙ වෙන්නේ? එහෙනම් වෙලාවට බස් එක යන්නේ වෙලාවට 12 දේ අපි කියමු 7:36ට යනවනම් 7:30 පහට බස් එක යනවා 7:36ට යනවා. එහෙනම් මෙයා එන්නේ නැති 7:36ට. එතකොට යනකොට, ඒ කියන්නේ එනකොට දකින්නේ නැති බස් එක ලස්සනට ෆස්ට් ගියර් එකේ දාලා යනවා. ඒ කියන්නේ බස් එක 7:36ට තියෙනවා නම් මං අඩුම ගානේ 7:34ටවත් එන්න ඕනේ. Time is money. සුදු මහත්තයා ඇවිල්ලා මේ ලංකාවට ඒ දවස්වල කියලා තින්නේ සිලෝන් කියලා. ශ්‍රී ලංකා නෙමෙයි සිලෝන්. ඒ සිලෝන් රටට ආපු ඒ සුදු මහත්තයා කිව්වා time is money. මේවා වැඩි සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. ඒක තමයි ඒ වෙලාව කලමනාකරණය කර ගැනීම. ඒ කියන්නේ මේ ප්‍රෝඩාව, වංචාව, අනිත් එක්කෙනාව රවට්ටලා, අනිත් කෙනා එක්ක අනිත් කෙනාව අමාරුවේ දාලා, අපහසුතාවයට ලක් කරලා වේලාව ගැන වැඩි සැලකිලිම උනේ නැහැ. අන්නේ ඒක නිසා අද රට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. කාල වේලාව කාලය කනවා. ඒක තමයි කතාව. දැන් අරයා නිදහසට කරුණක් ඇටියට එයාට කියලා තින්නේ ඔය 8යි මා 8 මාරට තමයි එයාගේ රොස්ට් එකේ තින්නේ වැඩ පටන් ගන්න. ඈ එතකොට පළවෙනි සැරේ කිව්වා පරක්කු වෙලා එන්න එපා. දෙවෙනි සැරේත් කිව්වා පරක්කු වෙලා එන්න එපා. තුන්වෙනි සැරේ වෝන් එකක් දෙනවා. ඒ වෝන් වෝනින් එක ඒ අනතුරු හැංගිවීම භාවිතා කරන්න පුළුවන් එහි නීතිය හැටියට එළියට දාන්න. ඒ කියන්නේ දොට්ට දාන්න, අස් කරන්න, වැඩ තහනම් කරන්න. එයි තුන්වෙනි වෝන් එකේදී. ඒක ඇග්‍රීමෙන්ට් එකේ තියෙනවා. පැරග්‍රාෆ් එකේ තියෙනවා. ඊට පස්සේ ඒක නොකර මේ පාලකයා නැත්නම් මේ මැනේජර් මොකක්ද දන්නවද කරේ? එයාගේ එයා හැමතිස්සෙම මිනිත්තු 3ක් නැත්නම් 6ක් පරක්කු වෙලන නිසා එයාගේ රොස්ටර් එකේ දැම්මා 8 වෙනුවට නැත්නම් 8:00 වෙනුවට හැමතිස්සෙම ඒ මිනිත්තු 6 ඇඩ් කරලා 8:06 නැත්නම් 8:36 8:36ට තමයි එයා වැඩ පටන් ගන්න කියලා දැම්මා. මෙයාට මේක දරා ගන්න බැරි වුණා.
මේක මුළු කම්පැනිෙම කතා කරන්න ඕන. එතන හැමෝම කිව්වේ හැමෝම සිළුම දෙනා කිව්වේ ඉතින් එන්නකෝ අට අමාරට. රොස්ට එකේ තියෙනවනේ ඒකට කියන්නේ ඩීන්ස් ප්ලෑන් කියලා. ඩීන්ස් ප්ලෑන් එකේ අට අමාර තියෙනවනේ. ඇයි ඔය අට අමාරට එන්නේ? ඒක නිසා තමයි ඔය 8:36ට දාලා තියෙන්නේ. ඔයාට පාඩමක් උගන්වන්න. ඉතින් මේවා වැඩි ඇඟට ගන්න ඇති හිරි වැටිච්ච මිනිස්සු ඉන්නවා. දැන් අපිත් ඉන්නවනේ තව පාලකයෝ හැංගෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, හිරි වැටිලා. ඒගොල්ලන්ට කොච්චර කිව්වා තේරෙන්නේ නැහැ. පැහැදිලි. ඉතින් මේ සයිට් කියන එක හරි වැදගත්. අන්න ඒ සයිට් ඩී සයිට් සමග අපි පාඩමාලාවක් කරමු. ඈ ඊට පස්සේ කිචන් එකට ගිහිල්ලා හොඳට ලන්ච් එකක් හදලා කන්න තමයි බලාපොරොත්තු. හෙට උදේ ආතවාරියා එක්ක කැඳ බත් ටිකක් උයලා පොල් ගෙඩියක් ගාලා කිරි ටිකක් මිරිකලා ලුණු ටිකකුත් භාවිතා කරලා ආතවාරියා කැඳ හදන්න. හරිද? එන නැවත හමු වෙනතුරු මම දැන් පාඩමට යනවා. ඔබ ඒක සිහිබුද්ධියෙන් ආසාවෙන් කැමැත්තෙන් නිදිමත නැතුව නිදිමත හැදුනොත් මූණ පොඩ්ඩක් හොද ගන්න. ඔයගොල්ලෝ කරන්නේ දැන් වතුර ගණන්නේ නේ. ඊට දිවන මේ පාට වාලාව බලන්න නැතුව ඉන්න. හරි. එහෙනම් මම මෙතනින් නතර වෙනවා. එන ඇලස් ගූට. Guten Tag, wie geht es euch? Alles klar? German with Neil. YouTube එකේ ඔබ බලන්න ඇති දන්නව බොහෝ අය. German with Neil කියලා ලිව්වම නැත්තම් German Neil කියලා දැම්මත් නැත්තම් German in Sinhala කියලා දැම්මත් ඔබට මේ පාඨමාලාව බලන්න පුළුවන්. දැන් මේ පාඨමාලාවේ බොහෝ අය දන්නව, මුගක් අය subscribe කරලා තිනවා. Subscribe කරපුවම දාන හැම වීඩියෝවක්ම ඔටෝ එනවා. ඒක ඔබ දන්නවා. මේ දැන් යන්නේ part 41. ඔබ playlist එකට ගියාම ඒකේ බලපුවම ඒකේ තියෙනවා German for beginners කියලා playlist එකේ. ඒක click කරලා ඔබට subscribe කරපුවම මේ අනිත් වීඩියෝ මේක විතරක් නෙවෙයි අනිත් වීඩියෝස් එනවා. ඉතින් මේ වීඩියෝ දැන් දැනට 201ක් දාලා තිනවා. මේ 201ේ බර්ලින් තාප්පය ගැන කතා කරනවා. හිට්ලර් ගැන කතා කරනවා. කොහොමද A1 නැත්නම් A2 exam එකට face කරන්නේ කියලා දාලා තිනවා. Dadi das accusative dati. වක්‍රබදු ඍජුබදු කොහොමද ආයතනයක් ඕපන් කරන්නේ? ඒකට අවශ්‍ය කරන විධිවිධාන මොකද්ද? නීති ආධිපත්‍ය ගැන කතා කරනවා. පෙළපාලියකට සූදානම් වුණාම කවුද ඔබ ආරක්ෂා කරන්නේ? ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ කියන්නේ උද්ඝෝෂණයකට ගියාම ඔබට ආරක්ෂාව තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය, නීති ආධිපත්‍ය ඔබට මේ රටවල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වගේම සාර ධර්ම, ආචාර ධර්ම ගැන දාලා තිනවා. ආර්ථිකය ගැන දාලා තිනවා. මේ විවිධ කරුණු එක එක තැන් වලට ගිහිල්ලා වීඩියෝ කරලා දාලා තිනවා. කොච්චරක් දාලා තිනවද? වීඩියෝ 201ක්. දැන් මේ ජර්මන් භාෂාව සිංහලෙන් German for you එකේ part 41 තමයි අද කරන්නේ. අද තේමාව site. Site කියන්නේ time. D site. ආටිකල් එක D site. අපි එක් පාඨමාලාවේ බලමු වාක්‍ය ටිකකට. අපි මේ දේ වාක්‍ය හදාගෙන යන්නේ. ඔබ වීඩියෝ එක බැලුවොත්, එක කියන්නේ මේ part 1 කියන එක බැලුවොත්, ඒකේ තියෙනවා අයන්න ආයන්න 1 2 3 ඉඳලා. එතකොට ඔබ මේක බලනකොට ඔබට සමහර විට මේක අමාරු වෙයි. ඒක නිසා ඔබ එකේ ඉඳලා බලන්න ආවොත් අන්න මේව ටික තේරෙයි. මේ කතා කරන දේවල් තේරෙයි. එතකන් ඔබට තේරෙන එකක් නැහැ. Haben Sie Zeit? Ja, ich habe Zeit. මේ ජම්බසාවේ කතා කරනකොට මේකේ අපි හැඟීමත් එක්ක හැඟීම් බරව තමයි කතා කරන්නේ ජර්මන් අය. ලංකාවෙත් එහෙම තමයි. ඔබට කාලය තියෙනව තිබේද කියලා අහන්නේ නැහැනේ. අපි මචං භාෂාවෙන් කියන්නේ වැඩක්ද? ඔව් මේ වැඩක්. මේ එන්නක පොඩ්ඩක් ඈ වරෙන්කෝ කියලා තමයි යාළුකමට කියන්නේ. මේ එන්නක පොඩ්ඩක් ඈ එහෙම කියලා තමයි ජර්මන් භාෂාවෙන් ඔබට කාලය තිබේද? Haben Sie Zeit? ඒක මේ C form එකෙන් මෙතන කතා කරා. මෙතන කොහොමද ගරුත්වයක් දෙන්න වෙනව? Haben Sie Zeit? Ja, එතන break එකක් තියෙනවා කොමාවෙන්. Ja, ich habe Zeit. ඒ කියන්නේ time එක අරගෙන කතා කරනවා. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම ගරුත්වය. එතකොට ඔබට වෙලාවක් තිබේද? එතකොට ඔව් කියලා නෙදී මෙතන නැහැ කියලා එකකට කොහොමද අපි ජර්මන් භාෂාවෙන් කියන්නේ? ඔබට වෙලාවක් තිබේද? නැහැ. අවාසනාවට මට
වෙලාවක් නැත. Has to sight on a question mark එක. Has to sight 9 leider habe ich keine Zeit. Keine Zeit. ඒ D sight නිසා ආටිකල් එක D sight එක නිසා kein sight නෙමෙයි keine Zeit. Alles klar? දැන් මේක කතා කරන්නේ සාන්ත දාන්ත විදියටනේ. Has to sight 9 leider habe ich keine Zeit. ද තරහ ගියාම එයාව එයාට එයත් එක්ක වැඩි ගනුදෙනුවකට කැමති නැති වුණාම මෙහෙමත් කියන්න පුළුවන්. Has to sight 9 leider habe ich keine Zeit. එහෙම කියන්නත් පුළුවන්. කොහොමද? Has to sight 9 leider habe ich keine Zeit. පැහැදිලි. මේක දෙවිදියකට කියන්න පුළුවන්. ඒ කියන්නේ සැර ගතියෙන් කියන්නත් පුළුවන්. ආදරෙන් කරුණාවෙන් ප්‍රේමෙන් කියන්නත් පුළුවන්. ඉතින් බොහෝ විට 99%ක් කියන්නේ මෙහෙම තමයි. යාළුවා අතරත් එහෙමයි. නෑදෑ අතරත් එහෙමයි. අම්මා තාත්තා නැන්දම බාප්පා නැත්නම් ඔෆිස් එකේ නම් අනිවාර්යයෙන්ම මෙහෙම තමයි. Has to sight නැත්නම් haben sie sight? Ja, ich habe sight. නැත්නම් nein, leider habe ich keine sight. එතකොට ඔබට කාලය තිබේද? මිනිත්තු 10කින් ඔව් දැන් වෙලාවක් නැත නමුත් සවස 3 සිට 3න් පසුව ඒක කොහොමද ජේම් භාෂාවෙන් කියන්නේ මෙන්න මෙහෙමයි හප්ට් ඊයර් සයිඩ් දැන් මෙතන ඔබට කියන්නේ ඒක වචන හප්ට් ඊයර් ඊය කියන්නේ ඔවුන්ට එතන ඉන්න දෙන්නේ 3 දෙනෙක්ට කතා කරන දෙයක් හප්ට් ඊයර් සයිඩ් ඉන් සේම් මිනුටන් යා දැන් මේ වැඩක් කරන අතර ඇවිල්ලා බොසා කියන්නේ නේද ඒ පාලකයා මැනේජර් කියන්නේ In 10 Minuten, ja. Jetzt keine Zeit. Aber ab 15 Uhr. Dann balanne me seva kya ging ahanava boss. E boss mekata garu karanava. Ai hetuwa. Hetuwa tamai. Me boss tamai me rajakare dila dine karanna kiyala. Etakota eka damala, gasala, hitagena, aachara karala kale naasti karanne. Ai boss kemathi weda karanne egullunta. එයා ආපුවම එයාට ගරුත්වයක් දෙන එක නෙමෙයි අයිල්ලන්නේ වැඩේ කරන්න මෙන්න මේ concept එක එහි තියෙනවා ඒක නිසා එයා කවුරු හරි ආපම නැකිටින්නේ ඒවා මේව අනම්මනක් නැහැ එයාට වැඩේ දීලා දෙනවා වැඩේ කරන්න ඕනේ එයා ඒ වැඩේ කරන අතරතුර ආපුවම දෙන පිළිතුර තමයි මේ hot ear sight in same minute නේ ඒ කියන්නේ දැන් client කෙනෙක් ඉන්නවා එයා සමහර වෙලාවට අහනවා client කෙනෙක් ඉන්නවද ෆෝන් එකේ client කෙනෙක්ගේ වැඩක් කරනවද ඒ කියන්නේ ඒවා මේ මිනිත්තුවේ වැඩ ඒ කියන්නේ මිනිත්තුවක් තුනක් මිනිත්තු පහක් විතර පරක් වුණාම මේ මිනිස්සයා ප්‍රශ්නකට ගොදුරු වෙනවා ඒ ප්‍රශ්නේ බේරන්න සමහරට අපිට දවස් එකමාරක් යනවා අන්න ඒක බොසා දන්න නිසා ඒගොල්ලොන්ගෙන් අහනවා ඕගලන්ට වෙලා තියෙනවද කියලා ආ මේ සරෝජින්ට කියන්නේ එන්න කියලා එහෙම නැහැ තේරෙනවා වැඩේ ඉවර වෙලා එන්න කියන එක නම් එහෙම තියෙනවා එතකොට අරයා පණිවිඩ කාර්යය ගිහිල්ලා කියන අන්න සරෝජින ඔයාට එන්න කිව්වා ඒ කියන්නේ ආයාට කියන්න මම තව මිනිත්තු 10කින් එන්නම් නැත්නම් පැයකින් එන්නම් එහෙමයි අස් කරන්නේ නැහැ බයින්නේ නැහැ කැහ ගන්නෑ රණ්ඩු කරන්නේ නැහැ හරිද මේක තමයි concept එක එහෙම නිසා තමයි ඒ රට දියුණු වෙලා තියෙන්නේ ඒ කියන්නේ රාජකාරියට තැන දෙනවා time is money කාලේ නාස්ති කරන්නේ නැහැ එක එක ප්‍රතිපත්ති සම්ප්‍රදායන් ගරුත්වය මේ ආඩම් මොකද ඒකට කියන්නේ නම්බුණාම ඒව නැහැයි හැබෝම එකයි එක නීතිය one law for one country for everybody අරයා කලු මෙයා බඩ මෙයා රැවුල මෙයා අහවල් පරම්පරාවේ මේගොල්ලෝ අහවල් පවුලින් නෑ එහෙම එකක් නෑ තේරෙනවද එයා යුද්ධ කරලා දිනගත්තා දිනුවා අරයා යුද්ධේ දැකලා දිනුවා අරයා යුද්ධ ගැන ආලත් නෑ දැකලත් නෑ මඩේ ඉරලා හිටියත් නෑ එයාට තැන අර යුද්ධේ මඩේ බහැලා කරපු කෙනාට එහෙම එකක් නැහැ. ඒ ඉන්න කාලේ වෙච්ච දෙයක්. නමුත් අර වැඩේ කරන එක්කනට රටි තැනක් නැහැ. කොහෙද ඒ රට? ඉන්දියාවට පොඩ්ඩක් පල්ලෙහැන් තියෙන අර අඹ ඇටි. ජර්මනි එහෙම නැහැ. යුරෝපේ එහෙම නැහැ. ජොබ් එක කරන කෙනාට තමයි තැන. වැඩේ කරන එක්කනට තමයි තැන. හරිද? ඉතින් සම්පූර්ණ අලුත් සංස්කෘතියකට ඔබ යනවා මේ භාෂාව හදාරලා ඔබ වෙන රටකට යනකොට. මේ පාඨමාල මේ 41 තමයි Spoken German වලට ඊයේ කරේ. Spoken German වලට ඊයේ කරේ. මම හුඟක් අයට link දැම්ම. ඒ link වලින් 10කට 12කට සහභාගි වුණේ නැහැ. එක එක විවිධ ප්‍රශ්න ඇති. ඒ වුණාට මම හිතාගත්ත දැන් බලන්න බැරි අයටත් මේ පාඨමාලාව දාලා ඒකට පාඨමාලාව හැරි බලන්න පුළුවන් මොනවද කතා කරේ කියලා. හරි. ඒක නිසා මේ
ඒක දිගටම දාන register වෙච්ච අයට විතරයි. Okay. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. ඊට පස්සේ ඔබට මා වෙනුවෙන් වේලාවක් තිබේද? ඒක ජර්මන් භාෂාවෙන් මෙහෙමයි කියන්නේ. Haben Sie für mich Zeit? Haben Sie für mich Zeit? Do you have time for me? ඔබට සති අන්තයේ කාලය තිබේද? ඒක කියන්නේ Haben Sie am Wochenende Zeit? Then මේ C form එකකින් කතා කරන්නේ. Formal ද informal ද? Formal Haben Sie has do නෙමෙයිද? මේක කියන්නත් පුළුවන් has to for mich Zeit. Haben Sie gewinnt has to am Wochenende Zeit. පැහැදිලිද? හරි? Okay. එහෙනම් ඉදිරියට යමු. දැන් මෙතන නිශ්චිතවම කියන Wochenende කියලා නේ? Wochen end කියන එක e එකක් එනවා. එතකොට ඒකේ තේරුම d site නිසා e එක එන්නේ. Wochen end site. පැහැදිලිද? Okay. හරි. එතකොට Wochen end කියන්නේ Saturday Sunday. දැන් මේ නිශ්චිතවක කියන්න ඕනේ Wochen end කියන්නේ කවදද? Saturday ද Sunday ද? සති අන්තයේ ඔබට කාලය තිබේද? Has to am Wochen end site. පැහැදිලිද? ඒකත් තාම නිශ්චිතව නෑ. Samstag Sonntag කියලා නෑ. එහෙනම් ඔබට සෙනසුරාදා සවස දෙකෙන් පසු කාලය තිබේද? ඒක ජර්මන් භාෂාවෙන් මෙහෙමයි කියන්නේ has to am Samstag ab 14 Uhr Zeit. හරියට වෙලා හරියට දවස කියනවා හරියට වෙලාව කියනවා. ඒ වෙලාවයි දවසත් එක්ක තමයි කියන්නේ. ඔයාට සෙනසුරාදා වැඩක්ද? එහෙමනේ අපි අහන්නේ නේ සෙනසුරාදා ගැන. ඔයාට සෙනසුරාදා 10ට විතර වැඩක්ද? එහෙමත් අහනවා නේ. දැන් මෙතන කියන්න පුළුවන් අප් ෆියර්සෙන් වූ වෙනුවට උම් ෆියර්සෙන් වූ වෙනස් කරන්න පුළුවන්. හස් ටු අම් සම්ස්ටාග් උම් ෆියර්සෙන් වූ. එතකොට දන්නවා සෙනසුරාදා හරියට දෙකට මොකක් හරි හේතුවක් නිසා. එහෙම කතා කරන අවස්ථා ඕන තරම් තියෙනවා. ලංකාවේ තේමයි. ඉතින් දැන් මොකද කරන්නේ 9ට විතර? යන්ද මේ ක්‍රිකට් ගහන්න. එහෙම කියනවනේ යන්නේ ඒ වගේ. හරි? ඕකේ. මාව දුම්රිය ස්ථානයට එකන් යනවාද නැත්නම් රැගෙන යනවාද? මාවත් මාත් එක්ක යනවාද කියන අර්ථයෙන් ඒක ජර්මන් භාෂාවෙන් මෙහෙමයි අහන්නේ kannst du mich zum Bahnhof bringen නැත්නම් kannst du mich zum Bahnhof hinbringen නැත්නම් mitnehmen ඒ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් kannst du mich zum Bahnhof bringen මාව දුම්රිය ස්ථානයට එක්ක යනවාද හරිද දැන් මේක වෙන්නේ බොහෝ විට දුර ගමනක් යනකොට ඒක ලංකාවට වෙන්න පුළුවන් ස්පාඤ්ඤයට ග්‍රීසියට ඒ වගේ එයාපෝට් එකට යනවා බානෝෆ් එකට ගිහිල්ලා එතනින් ට්‍රේන් එක ගන්න එයාපෝට් එකට යනවා අන්න ඒ වගේ අවස්ථාවක් නැත්තම් දුර ගමනක් නෑද ඇයි බලන්න යනවා බෑග් එක කිලෝ 20ක් 25ක් බරයි හිම තියෙනවා ලිස්සනවා ඉතින් ඒක නිසා කාගාරේ උදව්වක් ඕනේ ඒක නිසා දුවගෙන් පුතාගෙන් බෑනගෙන් නැත්තම් අල්ලපු ගෙදර එක්කෙනාගේ යාළුවෙන්ගෙන් අහනවා kannst du mich zum Bahnhof bringen zum Bahnhof bringen alles klar kannst du bitte mich කියන්නේ kannst du bitte mich in do form making කරුණාකරමාව can you please me ඉරිදා හවස පහට දුම්රිය ස්ථානෙන් ගන්න පුළුවන් දැන් ඇවිල්ලා ඈ දවසකට ඉස්සෙල්ලා කතා කරලා කියනවා මාව පහට බාන්නෝෆ් එකෙන් ගන්න පුළුවන්ද pick up කරන්න පුළුවන්ද ඒ අර්ථයෙන් ජර්මන් භාෂාවෙන් මෙහෙම කියන්නේ am sonntag Um 17 Uhr von Bahnhof abholen. Abholen gerne train word එක. Abholen pick up. නේ? Am Sonntag. එතකොට නිශ්චිතවම කියනවා ඉරිදා පහට. ඒ කියන්නේ දවස මොකද්ද? Sonntag. වෙලාව කීයටද? පහට. කොහෙන්ද? Bahnhof එකෙන්. බාගෙට කතා කරන්නේ හරියට පැහැදිලිව කියනවා. විස්තරේ ලස්සනට කියනවා. එතකොට දන්නෝ හැම එකේම මං ඉරිදා පහට එයාව ගෙනගෙන සමහර වෙලාවට ට්‍රේන් එක එනවා ඇති 10:56ට. ඒ කියන්නේ 4:56ට හවස. මේ 17 කියන්නේ හවස. හවස ෆොන් බාන්හොෆ් අපෝලන්. මොකද දැන් මේ නිදිමතේ වගේ ඔරෝගන බලන් ඉන්නේ. පුදුමයටපත් වෙලා බලන් ඉන්නේ. මොකද? ආසද? කැමැතිද? තව ඉදිරියට කරමුද? නැත්නම් මෙතනින් නැතර කරමුද? මොකද කියන්නේ? ඕකේ. අපි ඉදිරියට බලමු. මම ශ්‍රී ලංකාවට යමි. ඒ කියන්නේ පියාසර කරලා යන්නේ ඈ. ඒ කියන්නේ ෆ්ලයි කරනවා නේ. ඒක අපි ෆ්ලයි කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ich fliege nach Sri Lanka. I fly to Sri Lanka.
දැන් මම ඔබ සෑහෙන කාලෙ මේ ඉන්න ජොබ් එකකට ඇවිල්ලා දැන් ලංකාවට යනවා නะ අවුරුද්දකට අඩුම ගානේ දවස් 25ක් නැත්නම් 28ක් නිවාඩු තියෙනවා ඒ කාලේ දැන් ඔබ බුක් කරලා තියෙන මාස 6කට ඉස්සෙල්ලා ලාබරි ටිකට් එකක් ගන්න වේලාසනින් බුක් කරන්න ඕනේ ෂෝට් පීරියඩ් එකේදී සුමාන 3කට ඉස්සෙල්ලා නැත්නම් මාසකට ඉස්සෙල්ලා ගාන ටිකක් වැඩි හරි ඕකේ උදාහරණයක් වශයෙන් මම කියන්නම් ජර්මනි ඉඳලා ලංකාවට ටර්කිෂ් එයාලයින් ඉස්තන්බුල් හරහා යුරෝ 750ට වගේ තිබුණේ දැන් යුරෝ 935යි සුමාන 3කට නැත්නම් සුමාන 4කට ඉස්සෙල්ලා ගත්තොත් 1200යි පැහැදිලිද ඒක නිසා ඉන් ඇඩ්වාන්ස් ඒ කියන්නේ සැහෙන කාලයකට ඉස්සෙල්ලා බුක් කරන ෆුල් පේමන්ට් එකම ගෙවන්න ඕනේ ඒ කොහොමද වයිෆ්ගේ හස්බන්ඩ්ගේ ළමයි දෙන්නයි ඈ කොහොමද අමවුන්ට් එක ඕකේ ඊපස්සේ කටායාලෙන් තිනවා එමිරේට්ස් තිනවා එමිරේට්ස් ෆ්ලයිට් එක ගන්න පුළුවන් ඩුසල්ඩෝෆ් වලින් හැම්බර්ග් වලින් ෆ්‍රැන්ක්ෆර්ට් වලින් බර්ලින් වලින් මියුනික් වලින් ඩුබායි හරහා පැය 3ක් ට්‍රාන්සිට් ලංකාවට යනවා ඈ ටිකට් එක තිනවා යුරෝ 856 ඉඳලා වගේ ටිකට් තිනවා මේ මේ අර ඔෆර්ස් නැතුව සමහර කාලකට පොඩි කාලකට ඔෆර්ස් තිනවා යුරෝ 80ක් විතර අඩුයි ඒවා ඉතින් ගන්න ටිකක් හරි අමාරුයි මොකද හේතුව නිවාඩුව ජොබ් එකක් කරනකොට නිවාඩුව සම්බන්ධ කරලා තමයි ගන්න ඕනේ. ඉතින් ඒවල තියෙන ඔෆර්ස් හැමෝටම ඒක ගැලපෙන්නේ නැහැ. ප්‍රයිස් එක තියෙනවා ගැලපෙන්නේ නැහැ. ඕකේ. කන්ස්ටුමිෂ් සුම් බානෝෆ් බ්‍රින්ගන්. ඉෂ්ෆ්ලීගන් ආ ශ්‍රී ලංකා කන්ස්ටුමිෂ් සුම් බානෝෆ් බ්‍රින්ගන්. මාව දුම්රි ස්ථානට එක්කන් යනවාද? නැත්නම් රැගෙන යනවාද? එක්කගෙන යනවාද රැගෙන යනවාද? කන්ස්ටුමිෂ් සුම් බානෝෆ් බ්‍රින්ගන්. ඇයි හේතුව? ඉෂ්ෆ්ලීගන් ආ ශ්‍රී ලංකා. මම ලංකාවට යන නිසා ඔයාට පුළුවන් ද මාව බානෝෆ් එකට අරගෙන යන්න රැගෙන යන්න එක්කන් යන්න පැහැදිලිද දැන් හරිස් ක්ලා ඕකේ ඔබට වාහනයක් තිබේද ඒක අහනකොටම නිකන් හිතනෝනේ මොකක් හරි නෑ වැඩක් දෙන්නේ යන්නේ වාහනෙට නේ ඒක අහන්නේ has to ein auto ein auto නෙමෙයි ඒ das auto නිසා ein auto has to ein auto ඒක අහන්න ඕනේ ඉතින් කරුණාවෙන්ද මේ වැඩක් කරගන්නේ හස්සු අයින් අවුටු එහෙමයි අහන්නේ ඒක ඊට පස්සේ ඒ දැන් ප්‍රශ්නේ කියනවා මොකටද මේ කාර් එකක් අහන්නේ සෙනසුරාදා නැත්තම් සතියන්තේ එහෙම කියන්න පුළුවන් සෙනසුරාදා නැත්තම් සතියන්තේ අපිට බර්ලින් යන්න පුළුවන්ද ඒ කියන්නේ මේ කාර් එක අහන්නේ මේ බර්ලින් යන්න කොහොමද ගැටි können wir am samstag නැත්තම් wochenende zum nach Berlin fahren nach Hause gehen oder wie ne සමහර අය කියන zu Hause නෑ zu Hause කියන්නේ ඔබ කොහෙද ඉන්නේ කියලා කෝල් එකක් ආපුවම කියනවා ich bin zu Hause හැබැයි මම ගෙදර යනවා නම් කියන්නේ zu Hause නෙමෙයි nach Hause ඒ වගේ nach Berlin nach Hamburg nach Frankfurt nach Anuradhapura nach Sigiriya පැහැදිලි ඈ දැන් උංගා සීගිරිය දඹුල නෙමෙයි බලන්න යන්නේ ඇල්ල නේ ඇල්ලේ ඉන්නවලු ටූරිස්ලා බීච් එකට බැදී. ඕකේ. können wir am Samstag ne oder wochenende nach Berlin fahren? අන්න දැන් කිව්වා. මගේ යාළුවෙක් ඉන්නවා. එයා ගෙදරට ආපුවම ඇවිල්ලා අනෝ මේ මේ වා කාර් එකක් තියෙනවද? මේ කාර් එක තියෙනවද? කාර් එකක් තියෙනවද කියලා. මේ යන්න මේ ගමන. අයියෝ කාර් එක කැඩිලානේ. ආ හිටද ආ මොකක් මොනවද කැල්ල තියෙන්නේ මම දන්නේ නැහැ මේ වැඩ කරන්නේ කවද ඉඳලාද මේ පෙරේද ඉඳලා ඒ කතා කර කර ඉන්නකොට පුතා එනවා පඩිපෙළ බහැලා ඈ පුතා ඇවිල්ලා කියන තාත්තේ මං මේ කාර් එක ගන්නවද මම යනවා තාත්තට කට උතර නැති උලා පැහැදිලිද ඉතින් බොරු කීමේ සීමාවක් තියෙනවානේ ඈ අර කිව්වා නම් දැන් පුතා යන්නේ ඉන්නේ ඒක නිසා ඒ වගේ ඇත්ත කියන්නේ නැහැ ඉතින් කටේ මාට්ටු වෙනවා. එතකොට කොච්චර ලැජ්ජාවක්ද නේ? ඇත්ත කිව්වා නම් හරි. නෑ දැන් මේ පුතා යනවා එහෙම කියලා. ඉතින් පුතා නැගලා ස්ටාර්ට් කරගෙන ගේ තාත්තා ගේට්ටුව හැරියලු. තාත්තා රත් වෙලා. හැම කලුණත් මූණ රතු වුණාලු නේ. ඉතින් ඔන්න ඔයගේ වැඩ. ඕකේ. හරි. ඉතින් ඒක නිසා මේ has to ein auto. ඉතින් මේ ජර්මනියේ ප්‍රතිපත්තියක් තියෙන අපි පින්තූර ටිකක් බලමු වාහනේ සම්බන්ධව. ඒ අතරතුර මම විස්තරයකුත් කියන්නම්. ඕකේ. können wir am Samstag නැත්නම් wochenende nach Berlin fahren. දැන් බලන්න මේක ඇවිල්ලා මේ කැනඩාවේ ගියා. ඒ කියන්නේ මහා පරිමාණයේ මම හිතන්නේ කෝටිපති ගයක්
සමහර විට ඩොලර් ලක්ෂ 900ක් නැත්නම් 1200ක් විතර වටිනවා සමහර විට ඊටත් වැඩිය වෙන්න පුළුවන් මේ වැන්කුවවල ගියා ඕකේ දැන් මේ ගෙයි බලන්න ඉස්සරහා ලස්සනට මල් වගා කරලා තියෙනවා පෝටිකෝවුත් තියෙනවා නේ ඕකේ මම මේ පෙන්වන්නේ මොකද කියලා තව ටිකකින් කියන්න මේ තියෙන්නේ තවත් ගියා ජර්මනි වෙනවද වැරෙඩ ගිහිල්ලා ඇති කට්ටිය කවුරුත් නැහැ ආ ඕකේ මේ ජර්මනි ටිපිකල් ගියා අලුත් ගියා නේද මේ වගේ ගඩොල් වලින් හදලා ලස්සන සුදු මේවා දාලා වෙනද තාප්පේ හොරුන්ට පයින්න පුළුවන් විදියට තාප්පේ හදලා තියෙනවා ඈ මෙතන තියෙන්නේ අඩි දෙකම ආරක්වත් නැහැ ඕකේ තාප්පේ ලස්සනට හදලා තියෙනවා ඕකේ මේ දින තවත් ගියක් මේ ටිපිකල් ජර්මන් ගියක් අලුතෙන් මොඩර්න් ගියක් 16 හැම දාලා තිනවා අර ඩයලොග් ඇන්ටනාවත කොහෙද හයි කරලා තින්නේ සිග්නල් ඉතින් මේ පැත්තට නැතිව ඇති නේ ඕකේ වාන ටෙරස් එක තියෙනවා අතන දකුණු පැත්තේ ඔබ මෙහෙන් බැලුවොත් මෙතන තියෙනවා මේ ගස් ටික ගස් එකත් එක්ක මේ එන්ට්‍රන්ස් එක තියෙනවා තට්ටු දෙකේ ගියක් එන්ට්‍රන්ස් එකට යන පාර තනකොළ ඔබට පේනවද මේ ගෙවල් වල මේ තාප්ප නැහැ නේ තාප්ප හිම නැහැ වැටවල් හිම නැහැ නේ වැට නැහැ තාප්ප නැහැ මේක ජර්මනියෙත් නැත්නම් ඇමරිකාවේ ටිපිකල් ගියා නේ හොඳට සල්ලි තියෙන කෙනෙක්ගේ ගියා පේනවද මේකේ තාප්ප නැහැ වැටවල් නැහැ මේක විශේෂත්වයක් පෙන්වන්න මම මේ ඔබට මේ ෆොටෝස් ටික පෙන්වන්න මෙහෙම ගෙවලුත් තියෙනවා අප්සෙට් ඩවුන් නේ ඒ කියන්නේ වහල පහලට පොළවේ දින ගෑලේ ඒ කියන්නේ අනිත් පැත්තට හරවලා තියෙන නමුත් මේක ගෙයක් මේක ආෂිටෙක් ඒක ප්‍රසිද්ධයි මේක ජර්මනිය හදලා තින්නේ මේක මේ මුස්ත කියන්නේ මේ ඕන කෙනෙක්ට බලන්න යන්න පුළුවන් මේක පදිංචි නැහැ මේක හදලා තින්නේ මේ වගේ ගෙවල් හදන ආෂිටෙක් කෙනෙක් ඒ කියන්නේ මොඩර්න් විනිම් විදියකට හිතන්න ගියක් හදනකොට විනිම් විදියකට හිතන්නේ කියලා තමයි එයා एक संकल्प योग तीन मे बोर्ड गेफ्नट इक विलाब दाल तीन मे ओन एक्कीन अभी बला पोड़ तीन वंग अतपे मेमेन मेतन तीन ऑफिस ओके अरे थिंग मेन मेवागे देवा तीन तवगया ओके तवगया मेक फ्रांस तीन गया मॉडर्न गया ओके अरे मेन मेघन तमें मैं कथा कर දැන් මේකෙත් එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙතන හරිද මෙන්න මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ මේ මොකද්ද ඒ තමයි ගැරේජ් එක ගැරේජ් එක ඒ කියන්නේ වාහනේ පිටිපස්සේ සයිඩ් එකේ ගැරේජ් එක වෙනම තියෙනව නැත්නම් වාහනේ එක මේක ගේකවත් ඉස්සරහා වාහන නතර කරන්නේ නැහැ ඒ වාහනයක් කියන්නේ ටයර් හතරක් කැරකෙන සැසියක් एकेर गण गए मुखद वाहन के मुखर वाहन के ए टू बी अन्न वाहन उतराश प्रेस्टीज ऑब्जेक्ट हेटियट एक सलका ओण के बी एम डब्ल्यू एक ऑडी एक पोर्श एक मेसेडस एक ओपल एवं पावच करण गणंगा मेदी गैरेज का पीजे लसन हादल का वाहन एनकोट मेक उड़ट सेंस का खरी गसल तीन अतुलट दान वाहन इट पास गेदेनो गे इसरा वाहन पाक करे अब मेवागे नती आय पार तमें पाक कराने एक बेन्स का कुना नाउडी का कुना पारे पाक करा अरे मम्मी किया न्याय मगे या लुए गया खे दुआ याट औषध वक्त बुना वाहन या गन या वहा गे हादल इवर वेला वाहन कुत गत्ता इतर साल बनी फिनेंस कर ला गत्ता එයට අවශ්‍ය වුණා ගේ ඉස්සරහා ඒ වාහනේ පාක් කරන්න. ගේ ඉස්සරහා වාහන පාක් කරපුවම ගා ඒ වාහනේ ඒ කියන්නේ පෝටිකෝවේ ගේ ඇතුළේ ඉඳලා එළියට එන්න විදියක් නැහැ. ඇයි වාහනේ පාක් කරලා ඒ කියන්නේ හරියට පළල බලන්නේ නැතුව වාහනේ හැදුවා. මේ මේ ගේ හැදුවා පෝටිකෝවේ හැදුවා. ඉතින් මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ මේ වාහනේ පෙන්නන ගෙට වැඩිය වාහනේ පෙන්න වාහනයක් කියන්නේ මෙහි ප්‍රෙස්ටිජ් ඔබ්ජෙක්ට් එක. දැන් ඉතින් හැමෝම ඒක කරන්නේ නැහැ. නමුත් මේ වාහනේ තමයි ඉස්සරහා පාක් කරගෙන තියන් ඉන්නේ මේ නික හරිය ලොකු කමක් වගේ. ඉතින් ඒ රටවල වල මේ වගේ මානසික තත්යක් නැහැ. වාහනයක් ප්‍රසන්ටේෂන් කරන්නේ බුද්ධිය අධ්‍යාපනය තමන් හිතන මට්ටම මනස මෙන්න මේක තමයි ඒගොල්ලෝ පිළිඹු කරන්නේ. ඈ මිනිස්සයව දැක්කම
ඔහු ඇඳන් ඉන්නේ එකින් මනින්නේ නැහැ. ඔහු කතා කරනකොට ඔහු ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන් ඇඳන් ඉන්නේ ෆාම කෙනෙක් වගේ. නැත්නම් හිඟන්නේක් වගේ. ඉරිච්චේ බෑ ඇඳන් ඉන්න ඒගොල්ල සත පහකට ගණන් ගන්න. ඇයි? ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට මොනාද කරන්න පුළුවන් කියලා. They know who they are. ඒගොල්ලෝ දන්නෝ division where is in. බලන්න මේකේ තවත් මොඩර්න් ගියා. පේනවද? දැන් ඔබ බලපුවම මෙන්න මෙතන ගෑරේජ් එක. ඈ කාර් දෙක පාක් කරන්න පුළුවන්. එතකොට ඔහු වාහනේ පාක් කරලා මෙන්න මෙතන මේ දොරටුවෙන් යන්නේ. ගෙට. ගේ ඉස්සරහා වෙනත් ගස් වවලා තියෙන්නේ. ග්‍රීන්. මල්. මේ වගේ තමයි concept එක. මේ ගෑරේජ් එක ඉස්සරහවත් වාහනේ පාක් කරන්නේ ඇතුළට දාලා ලොක් කරනවා. මේ මොඩර්න් ගියක් කියලා තේරෙනවා. ඒ සෝලා එම දාලා තියෙන මේ ජර්මනි ගෑක්. නෑ පේනවද වැට. නෑ අඩි දෙකම ආරයි නැත්තම් වැඩිම උනොත් අඩි දෙකයි අඟල් 10ක් වගේ. එහෙම හොරු නැත්තේ නෑ. හොරු ඉන්නවා. නමුත් ඒ ගෑවක් ඇතුළකට යන්න බෑ. එක්ක සෙන්ස එකක් හයි කරලා තියෙනවා නැත්තම් ඒව කඩන්න බින්දින්න ටිකක් හරි අමාරුයි. ඉතින් ගියත් ඉතින් ඔය මුකුත් නෑ. ඈ සල්ලි දින ඔක්කොම බැංකුවලනේ. රත්තරන් බඩුවල පාවිච්චි කරන්නේ රත්තරන් ඔය තියෙන ඉමිටේෂන් ඒ වගේ තියෙන ඒව සත පහකටවත් ගණන් ගන්න නැහැ රත්තරන් වලට නෝ චාන්ස් නෝ කතා හරි ඕකේ පාඩමට මම 12ට විවේක ගන්නෙමි නිශ්චිත වෙලාවක් කියනවා විවේක ගන්න මම 12ට විවේක ගන්නෙමි ඔබ මා සමග එනවාද ඉෂ් මෙෂ්ට නැත්නම් ඉෂ් මක උම් 12 වෝ පවුස කියන්නේ ඉන්ටර්වල් කොම්ස් ටු මිට් එහෙම තමයි සාමාන්‍යයෙන් වැඩ කරන තැන් වල ඈ මම 12ට පවුස කරනවා ඔයත් එනවාද කියන්නේ මට තනියම යන්න කම්මැලි නිසා නැත්නම් අරයා කියේ ඔයා මට කතා කරේ නැහැ නේ කියලා යාළු යාළුවනේ ඉෂ් මකම් 12 ව පවුස කොම්ස් ටු මිට් ඔයත් එනවාද අපි දෙන්නම දවල් 12ට දිවා විවේකයක් ගමුද දැන් මේ සිංහල භාෂාවේ අපි පාවිච්චි කරන්නේ නැහැනේ මේකනේ අපි කියන්නේ යන්ද ලන්ච් එකට යන්ද ඩිනර් එකට ඈ යමුද මොන හරි කන්න එහෙමනේ කියන්නේ නමුත් ජර්මන් වලින් මෙහෙම කියන්නේ සොලන් විය බයිඩ ෂෙල් සොලන් මොඩල් වර්බ් එක සොලන් විය බයිඩ උම් 12 වුව මිටාක්ස් පවුස මකන් අන්නේ වගේ ඒ කියන්නේ කාරුණිකව අහන සොලන් විය බයිඩ උම් 12 වුව හරියට වෙලාව මොකද්ද කරන්නේ මිටාක්ස් පවුස කියන්නේ ලන්ච් එක ලන්ච් බ්‍රේක් එක පවුස මිටාක්ස් මිස් මිටාක්ස් ටිෂ් කියලත් කියනවා. හරිද? ඕකේ. තව එකක් බලලා මම හිතන්නේ නතර කරමු. දැන් ඇති ඕනට නේ. මමයි සොන්යයි අද රෑ කෑම ගන්න කැමති. ඔයත් අපිත් එක්ක එනවාද? දැන් දෙන්නේ සෙට් වෙලා දැන් තුන්දෙනෙක්ව තුන්වෙනි කෙනාට කතා කරනවා. මමයි සොන්යයි අද රෑට කෑම ගන්න කැමති. ඔයා අපිත් එක්ක එනවාද? ඒක කියන්නේ මෙහෙමයි ජර්මන් භාෂාවෙන්. Ich und Sonja möchten heute zu Abend essen. ඒ කියන්නේ අපි සොන්යයි මායි සෙට් වෙනවා ඔයත් එනවද කැමති සොන්ය සමහරට කියන්නේ නැති අරයට අහමු ඈ නැත්තම් මූණෙල්ල ගනි කොම්ස් ටු මිට් ඔයා එනවද එතකොට අරයා කියනවා යා ඉෂ් කොම මිට් නැත්තම් නයින් ඉෂ් හබ කයින සයිට් හරිස් කියලා එන මං හිතනවා මේ ඇති කියලා ඔබ කොමන් කරන්න ලියන්න ප්‍රශ්න අහන්න ෂෙයා කරන්න එන අලස් ගුට් ඩැන්ක් යූ